මෙතේ බෝසතාණන් වහන්සේගේ කතාව මෙසේ අසන්නට ලැබේ. හෙළදිව රුහුණු දනව්වෙහි කම්බෝජ ගමේ මලය නම් තෙර නමක් වසයි. ඒ තෙර නම පෙරවරු කාලයේ සිවුරු හැඳ පාත්‍ර සිවුරු රැගෙන කම්බෝජ ගමට පිඩු පිණිස ඇතුල් වුණි. එක්තරා මිනිසෙක් උපුල් මල් මිටි අටක් රැගෙන එන්නේ තෙරුන් වහන්සේ දැක ඒවා තෙරුන් වහන්සේට දුනේ. තෙරනම ඒවා රැගෙන මේවා මහසෑයට පුදන්නේන්ද සෑගිරියෙහි පුදන්නේන්ද මහා බෝධියට පුදන්නේන්ද සිටි. එවිට එතුමාට තවතිසා භවනයෙහි වූ සිලිමනි සෑයේ දකුණු දළදාවට මේවා පුදන්නේ මේ සිතක් උපිනි. එකෙනෙහි අහසට නැගී අසුරු සනක් ගසන කාලයක් තුලදී වයි ජයන්ත ප්‍රාසාදයේ ඉදිරියේ නිලි පුල් මිටි රැගෙන පහළ විය. ශක්දේව රජ දකුණු දළදාවද කේශ ධාතූන්ද සිලිමුණ ඇතුලේ පහ වයි ජයන්ත ප්‍රාසාදයේ ඉදිරියේ යොදුනක් වැටති සෑයක් පිහිටු විය. තෙරනම සෑය වෙත එළඹ අට තැනක වැඳ ප්‍රදක්ෂිණා කොට එකත් පසක සිටියේය. ශක්‍රතෙමේ තෙරුන් වහන්සේ දැක පිරිස් සහිතව තෙරුන්ට වැඳ පසක සිටියේය. තෙරනම මෙතේ බෝසත් මෙහි එන්නේ දැයි ශක්දේව රජුගෙන් ඇසීය. එසේ ස්වාමීනි, අද අටවකය බෝසත් මෙහි එන්නේය. එතුමා පක්ෂයේ පස්වෙනිදාත් අටවෙනිදාත් තුදුස්වක් දාත් පසලොස්වක් දාත් මෙහි වැඳීම පිණිස එන්නේ යයි කීය. ඔවුන් මෙසේ කතා කරන කල්හි එක් දේව පුත්‍රයෙක් මහත් පිරිවරක් සමග නැගෙනහිර දෙස පෙනුනේ. ඔහු දැක තෙර නම මේ මෙතේ බෝසත් දැ ඇසීය. මේ බෝසත් නෙවේ, අන්‍ය දේව පුත්‍රයෙකයි කීවේය. පෙර අනුරාධපුරයේ ඇඳුම් මැසීමෙන් ජීවත් වූ බොහෝ පින් කළ සන්නාලි තෙමේයයි දෙව්රජ කීය. ඒ දේව පුත්‍රයා වෙත් දකුණු පැත්තේ හිසිට ගත්තේය. නැවත තවත් දේව පුත්‍රයෙක් මහපිරිවරින් ආයේය. තෙරුන් විචාල විට ඒ බෝසත් නොවේදැයි අන්‍ය දෙවියකයිද දෙව්රජ කීය. ඔහු කවරෙක්ද විචාල විට හරිතාලගමේ මහා දානපතියාව සිටි හරිතාල තිස්සයයි කීය. ඒ දේව පුත්‍රයා බටහිර දෙස සිට ගත්තේය. ඉක්බිති මහා පිරිවරති දෙවියෙකු වෙන දැක ඒ කවරෙක්දැයි විචාලේය. මේ තෙමේ දුටුගැමනු රජතුමාගේ බාල සොහයුරු වූ සද්ධාතිස්ස මහරජයයි කීය. හෙතෙම උතුරු දිසාව හොබවමින් ඒ දිසාවෙහි සිටියේය. ඉන්පසු මහා පිරිවරින් තවත් දෙවියෙකු වෙන දැක ඒ කවරෙක්දැයි පෙරනම විචාලේය. යමෙක් බුදුරජාණන් වහන්සේගේ මහා සෑය කරවේ නම් ඒ මේ දුටුගැමුණු මහරජයයි දෙව්රජ කීය. ඒ දේවතාවා අවුත් නැගෙනහිර දිසාව හොබවමින් එහි සිටත්තේය. ඔවුන්ට පසුව මෙතේ බෝධිසත්වයන් වහන්සේ පැමිණියේය. ඔහුගේ එක් එක් පැත්තෙහි පිරිවර සහිත වූ අබරණින් සැරසුනා වූ දෙවඟනෝ සිව්දෙන බැගින් ආහ. දැල්වෙන ගිනිමෙන් ප්‍රභාවත් වූ ඒ දෙවඟනන් දුටු තෙර නම මේ ස්ත්‍රීහු සිව්දෙනා මිනිස් ලොවදී කිනම් පින් කලාහුද විචාලේය. එයින් එක් දෙවඟනක් නානා වරණ නානා රශ්මි ඇත්ති විසිතු වස්ත්‍රාභරණ ඇත්තීද විය. එක් අඟනක් රතු රැස් ඇත්තීද රතු වස්ත්‍රාභරණ වලින් යුක්ත විය. එක් අඟනක් තව පැහැත්ති එවැනි රශ්මි හා වස්ත්‍රාභරණ ඇත්තී විය. එක් අඟනක් කසාවන් රශ්මියද කසාවන් වස්ත්‍රාභරණද ඇත්තී විය. දෙව්රජ මෙසේ කීය. ගම් රටවල් හැර යන අවස්ථාවක කුඹල් ගමක දැරියක් මිශ්‍ර පැහැති මල් පුදා දකුණ දෙස සිටි. නාගදීපයේ මහලු විස්ත්‍රියක් උපුල් මලින් චෛත්‍ය පුදා වම් පසෙහි සිටි. හෙළදිව කිනෙහිරිය ගමෙහි දැරියක් සෑයට කිනෙහිරි මල් පුදා දකුණු පස සිටි. පෙර තම්මන ගමෙහි විසූ ස්ත්‍රියක්
ලුණු විල පුදා වම්පසින් සිටී. යම් දෙවි කෙනෙක් හෝ දිව්‍ය ස්ත්‍රී කෙනෙක් බෝසතාණන් වහන්සේට පිය කෙරෙත් නම් ඔහු බෝසතාණන් වහන්සේ පිරිවරාගෙන අහසෙහි යත්. ඒ බෝසත්ත්වයේ පුනු පොහෝදා චන්ද්‍රයා මෙන්ද ශරත් කාලයේ සූර්යා මෙන්ද මුර්ගයන් මැද සිංහයා මෙන්ද ගවයන් මැද වෘෂභයා මෙන්ද පර්වතයන් මැද මහමෙර මෙන්ද පක්ෂීන් මැද ගුරුලා මෙන්ද ගංගා මැද සාගරය මෙන්ද ගස් අතරෙහි පරසතු රුක මෙන්ද මල් අතරෙහි රත් පියුම් මෙන්ද මැණික් අතරෙහි වෛදූර්ය මෙන්ද මිනිසුන් අතරෙහි සක්විති රජ මෙන්ද පර්වතයක් මුදුනේ ගින්නක් මෙන්ද රන් කොටක් මෙන්ද සියලු දෙවියන් ඉක්මවා වරණයෙන්ද තේජසින්ද බබලයි මෙසේ අප්‍රමේය වරණායති මෙතේ බෝධසත්වයන් වහන්සේ දෙවඟණන් හා දෙවියන් අතරෙහි දැල්වෙන්නාසේ ආයිය ඒ දෙවඟණෝ සතර දෙන මිනිස් ලොවදී ජීවිතාන්තයේ දක්වා නොඑක් පින්කම් කොට තුසිත භවයෙහි ඉපිද මහත් පිරිවර ඇත්තියෝ බෝසතාණන් වහන්සේ පිරිවරා වූ තුන්්‍ය දුන් සිනි මිනිසාය වැඳ ප්‍රදක්ෂිනා කොට මාලෙය තෙරුන් වෙත ගොස් වැඳ එකක් පසක සිටියාහුය මෙතේ බෝධිසත්වයන් වහන්සේ ස්වාමීනි කොයි රටකින් වැඩියාහුද යසීය දඹදිවින් ආමි තෙර නම කීය දඹදිව වැසියන්ගේ ප්‍රාර්ථනාව කුමක්ද විචාල විට ඕහු යම්කිසි කුසලයක් කොට මෙතේ බුදුරජාණන් වහන්සේ දකින්ට ලැබේවායි ප්‍රාර්ථනා කෙරෙති කීය බෝධිසත්වයන් වහන්සේ යම්කිසි කුසලයක් කොට මා දකින්ට ප්‍රාර්ථනා කෙරෙත් නම් ඒ සසර බියෙන් බියපත් වූ ඔවුන් සසර සයුරෙන් එතර කරන්නේ වන්නේමි අවිද්‍යාවට වාසස්ථාන වූ තෘෂ්ණා නැමැති දැලින් ගැවසීගත් ෂඩ පහරවලින් ගසාගෙන යනු ලබන ලෝකයා මම එතර කරන්නේමි කෙලෙස් නැමැති දියසුලි වලට අසු වුණු තෘෂ්ණා නැමැති සොරොන්ට හමු වූ සංසාර නැමැති දිසාවන්හි මුලා වූ වන්ට යහපත් මඟ පෙන්වන්නේමි සංජීව කාල සූත්‍රාදී මහා නරකයන්හි උපන් හැම සත්වයන්ගේ දාහය නිවන්නේමි මෝහ බන්ධනයෙන් බැඳුණු තෘෂ්ණාවගේ දාස බවට පත් මිනිසුන්ගේ බැමිසිඳ නිවනට පමනුවන්නේමි රාගදේශ නැමැති අන්ධකාරයෙන් අන්ධ වූ නැසුණු ඇස් ඇති මිනිසුන්ගේ අස් ප්‍රඥා නැමැති කූර යොදා සුද්ධ කරන්නේමි ශෝකාතුර වූයේ ජරා මරණ ආදියෙන් පෙළුණු සත්වයන්ට ඥාන නැමැති ඖෂධයේදී සුවපත් කරන්නේමි මෝහාඳුරෙන් මුලා වී සිරගෙවල හැසිරෙන මිනිසුන්ට ඥානාලෝකයේ පතුරුවා ඒ සිරගේ විවෘත කරන්නේමි කීය මෙසේ කියා මෙතේ බෝසත්ත්වමේ තෙරුන් වහන්සේ වැද තුසිත දිව්‍ය ලෝකයට ගියේය තෙර නම කාම්බෝජ ගමට හැරී ආවේය සොළොස් අසංඛ්‍යයක් මුළුල්ලේ බොහෝ කුසල් රැස්කොට නුවණ මේරීමට පැමිණේ බෝසත්ත්වමේ බුදු වන්නේය එසේ බුද්ධත්වයට පැමිණ සත්වයන්ට අනුකම්පා කොට උන් දහම් නැවට නංවා එතර කරන්නේය ඒ දහම් නැවට නැගුණු ධර්මප්‍රිය භික්ෂුවට සසරින් නික්ම නිවන් ලැබිය හැකි වන්නේය. ඒ බෝසත්ත්වමේ අනාගතයෙහි හැම සත්වයන්ටම පිහිටවන්නා වූ මෛත්‍රිය නම් බුදුරජාණන් වහන්සේ වන්නේය.